ලාදුරු රෝගයේ ශ්‍රී ලංකාවේ නැවත හිස උසවමින් පවතින බවටත් ඒ පිළිබඳ ජනතාව මෙන්ම වෛද්‍යවරුන්ද වැඩි අවධානය යොමු කළ යුතු බවටත් ලාදුරු මර්ධන ව්‍යාපාරයේ විශේෂඥ වෛද්‍ය උපදේශකවරු අනතුරු අඟවයි. ශ්‍රී ලංකාවේ ලාදුරු රෝගයේ සදහටම තුරන් වී ඇති බවට ජනතාව අතර වැරදි මතයක් පවතින අතර වසරකට රට පුරා වාර්තා වන ලාදුරු රෝගීන්ගේ ගණන 2000කට ආසන්න බව ලාදුරු මර්ධන ව්‍යාපාරයේ උපදේශකවරු පෙන්වා දෙනවා. ඉන් වැඩිම රෝගීන් පිරිසක් හමු වී ඇත්තේ බස්නාහිර පළාතෙන් වීම විශේෂත්වයක්. 2019 වසර ඇතුළත රෝගීන් 1661ක් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට අවුරුද්දකට 2000ක් විතර රෝගීන් ඔවුන්ට හමුවන බවත් ඔවුන්ගේ අත්දැකීම් අනුව ඔවුන් හිතන්නේ මෙම ගණන මීට වඩා වැඩි බවත් ජනතාවගේ සහ වෛද්‍යවරුන්ගේ දැනුවත්භාවය අඩු නිසා බොහෝ රෝගීන් වාර්තා වෙන්නේ නැති බවත් ඔවුන් වැඩිදුරටත් සඳහන් කරනවා. 2019 වසර තුළ වාර්තා වූ සමස්ත රෝගීන්ගෙන් 181 දෙනෙකුම ළමුන් වීම ඉතා අනතුරුදායක තත්ත්වයක් බව වෛද්‍යවරු පවසනවා. මේ භයානක තත්ත්වයක් බවත් මේ ළමුන්ගෙන් වැඩි ප්‍රතිශතයක් වයස අවුරුදු 10-14 අතර ළමුන් වීමත් ළමයෙකුට වයස අවුරුදු 5 හෝ 6 රෝග ලක්ෂණ මතුවෙනවා කියන්නේ ඒ නිවසේ හෝ නිවස අවට තවත් රෝගීන් ඉන්නා බවත් අනෙක් අනතුර නම් ළමයින්ගෙන් තවත් ළමයින්ට බෝවීමේ ඉඩකඩ වැඩි බවත් ඔවුන් පෙන්වා දෙනවා. මේ වන විට බොහෝ රෝගීන් පමා වී වාර්තා වීම හේතුවෙන් බරපතල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා. ඔවුන් තවදුරටත් කියා සිටින්නේ පමා වී ප්‍රතිකාර සඳහා යොමුවන රෝගීන් රෝහලට පැමිණෙන්නේ ආපස්සට හැරවිය නොහැකි සංකූලතාද සමග බවයි. ලාදුරු රෝගය සුව කළ හැකි නමුත් ප්‍රතිකාර ගැනීමට පමා වූහොත් ඒ වන විටත් ස්නායු පද්ධතියට සිදුවී ඇති හානිය සමග එම රෝගියාට ජීවිත කාලයම ගත කරන්නට සිදුවේ. මෙම රෝගය ඉක්මනින්ම හඳුනගෙන නිසි ප්‍රතිකාර ගත හොත් ඉක්මනින්ම සංකූලතා නොමැතිව සනීප කරගත හැකි බව වෛද්‍යවරුන් කියා සිටිති. Let's go!